සාමා්‍ය සමයේ විසිනාව වන සතිය සෙනසුරාද. පළමූුණ කියවීම. එපිස හතරේ හතේ සිට දාසේ දක්වා. එහෙත් කරිස්ටුස් වහන්සේ සිය දීීමනාවේ ප්‍රමාණය අනුව අප එකිනෙකාට දේව වර ප්‍රසාදය ප්‍රධානය කර ඇත. ඒ ගැන මෙසයි කියා තිබේ. උන්වහන්සේ අග්‍රස්ථායියට නැගුණු කල පරදවා ජයගත් සතුරු සේනාව ගෙනගොස් මිනිස්සුන්ට දීමනා පිරිණැමුූ සේක. උන්වහන්සේ නැගුණු සේකැකීමෙන් කුමක් අදහස් කරන්නේද. එයින් අදහස් කරන්නේ උන්වහන්සේ ප්‍රථමයෙන් පොළොවේ පාත්මතැන්වලට බැස්ස බවය. පාලට බැස වදාළතැනැන් වහන්සේ නම් මුළු විශ්වය පූර්ණ කරන පිණිස සියරු ස්වර්ගලෝක ඉක්මවා ඉහෙට නැගුණු තැනැන් වහන්සේමය. මේ கிறිස්තුස් වහන්සේ සමහරුන් ප්‍රේරිතයන්ද සමහරුන් දිවැසිවරුන්ද සමහරුන් ධර්ණ දේශකයන්ද සමහරුන් සභාපාලකයන්ද සමහරුන් ගුරුවරුන්ද වශයෙන් පත්කලසේක. එසේ කළේ දෙවියන් වහන්සේගේ සේෙනග දේවසේවය සඳහා සම්පූර්යෙන් පුහුල්ලු කිරීමටත් ක්‍රස්තු ශාරීරය වර්ධනය කිරීමටත්වය. මේ ආකාරයෙන් ඇදහිල්ලේද දෙවයන් වහන්සේගේ පුත්‍රයානන් දැනගැන්මේද එකමුතු කමටත් කිස්ටුස් වහන්සේගේ පර්්ණතභාවයෙන්වන පරිකූර්ණ පෞරුෂත්වයටත් අපි පත්පන්නෙමු. එසේ වූ විට අපි තවත් මනුෂ්‍යයන්ගේ වංචාවෙන්ද ප්‍රයෝගෙන්ද මුලා කරණ සුළු උපායෙන්ද හටගන්නා සියදු ආකාරයඉගැන්වීම් නැමැති සුළගින් ඔබ මුව විසි වෙන තරංගවලින් ගසාගෙන යන බාලයෝ නොවෙමු. එසේ නොවී අපි ප්‍රේමේෙන් සත්‍යය කතා කරමින් ක්‍රිස්්තුස් වහන්සේ තුළ හැම අයුරින්ම වර්ධනය වන්නෙමු. හිසවන උන්වහන්සේ කරණකොටගෙන මුළු ශරීරය ඊට සපයා ඇති එක එක අවයන් අවයවයන් සන්දිිකොට ඒකා බද්ධ කරු ලැබේ. එක එක අවයාව ඊට යුතුලෙස ක්‍රියා කළවිට ශරීරය ප්‍රේමීෙන් වැඩී වර්ධනය වේ. දවවාකේ සය දෙවන් වහන්සේට ස්තෝත්‍රවේවා. සුවිශේෂය ලෝක දහතුන්වන පරිච්චේදේ එකේසිට නමය දක්වා. ඒ අවස්ථාවෙහි, එහි සිටි සමහරෙක් කතාකොට පිලාත් විසින් ගලීලයන් මරා ඔවුන්ගේල්ලේ ඔවුන්ගේම යාග සමග මිශ්‍ර කල අන්දම ගැන උන්වහන්සේට දැන්නූ හ උන්වහන්සේ ඔවුන්ට උත්තර දෙමින් ඒ ගලීලයන් එබදූ විපතක් වින්ද බැවින් ඔහු අන්හැමටම වඩා පාපි වූහයයි ඔබ සිතන්න ොහුද. නොවේයයි මම ඔබට කියමි පසුතවී සිප් හරවා නොගතොත් ඔබ හැමද එසේම විනාශවන්න හුය. සිලෝවම් හි බලකොටුව වැටි ඊට යටවී මල දස අ්ට දෙන ජෙරුසලමිහි විසූ අන්හැමටම වඩා දුෘෂ්ට වූහයයි ඔබ සිතන්න හුද. එසේ නොවයයි ඔබට කියමි පසුතවී සිත් හරවා නොගතොත් ඔබ හැමටම වන්නේත් එම විපත්තියමයයි වදාලසේක උන්වහන්සේ උපමාවක් වධාරමින් එක් මිනිසුකුගේ මිදිවත්තෙහි වැඩුණු අත්තක්කා ගසක් විය ඔහු ඒ ගසේ ගෙඩි සොයා ආවේය එහෙත් කිසිවක් සම්බන වීය එවිට ඔහු උයන් ගෝවවාට කතාකරමින් බලන්න දැන් අවුරුදු තුනක්ම මේ අත්තෙක්කා ගසේ ගෙඩිස්ොයා ආනමුත් කිසිවක් සම්බනොවීය ගස කපාදමන්න එය පොළවට බරක්ව තිබිය යුතු මන්දැයි කියය. ඔහු උත්තර දෙමින් ස්වාමිනි එය වටකර හාාරා පෝරදමන පිණිස මේ අවුරුද්ධටත් තිබුණාවේ ඉන් පසු පල දැරුවොත් හොඳය නැතිනම් එය කපාදමන්නට පුළුවනයි කී බව පදාල සේක. ස්විශේෂකවා්‍යය එසේය ක්‍රිස්තුනී ඔබට ප්‍රසංසාවේවා.